ධර්මය ඔුන්දට සවන්දෙන්ට ධර්මය සවන්දුන්නු ධර්මය මනසේ හොඳට මතකතියාගන්න. මතකතියාගත් අහපු ධර්මයට අනුව ජීවත් වෙන්ඩ. මේකයි බුද්ධ දේශනාව. දැම් බලන්න අපි කොච්චර බනාලතියෙනවත්. අර පිරිමැස්ම කොච්චර කියනවද. ආකදාණ්ඩිපා විසික් කරන්නපා. නාස්ති කරන්්ඩිපා. ලෝභකම නෙමෙයි. දැන් ඔන්න මං පොසොන් පෝයට බද්ධන්සල දුන්නා. අයිස්ක්‍රීන් දන්සලත් තුන්න දෙකම. කීරි සම්බා උයමු කියලා යෝජනා කළේ කට්ටිය. මොකද එක උයන්ඩ ලේසි. පෝර බෑක් දෙකා මාරක් තුනක් කෑම බත්. මට අරීම කන ගාටුයි දුකයි. මොකද මං අර චූටි ළමයි එනකොට අම්මලට කිව්වා. අම්මේ අපි කෑම දෙන්න අම්ම බබාට කවන්න. අම්මගේ අතින් කනකොට රසයි. එක අම්ම කෙනෙක් කිව්ව නෑ එයා කයි. මොන්න කටවල් දෙකක් කෑවෙ නෑ. ඔක්කොම ඉඳුල්. සුනාත මෙච්චර අපි කියනවා ආගෙනත් ඉන්නවා. නාස්ති කරන එක අපරාධයක්. මං බලාගෙන රෑ 11:45 දොලාට කිට්ටුයි. ගෑනු කෙනෙක් අයිස්කෝන් තුනක් ලෙව කකා යනවා පාරේ. ඕක පෙරේතකමද? තුනක් සල්ලි දීලා කයිද? නිකන්නේ මං ඉතින් කිව්වා මට කොල්ලෙක් ඕක පෙන්නුවේ. අර බලන්න කොහඳුනේ අර ගෑණි යන ඇටි කියලා. මංකවා යකෝ අවුරුදු තුනක් දුන්නෑනේ. අවුරුදු තුනම ඇරියස් එක තම ඔය ලෙව කකා යන්නේ. අවුරුදු තුනක අයිස්ක්‍රීම් කනවා එක දවසේ. ඔක බලන අය පුංචි ළමයි. සුනාත ඇදිච්චකම. නාස්තිය බුද්ධාගම අගේ කරන්න. මොන තරන්නම් මිනිස්සු දුක්විඳිනවද. මොන තරන් කෑම වේලකට මිනිස්සු දුක්විඳින. අපි මේ පෝර බෑග් ගනම් බත් විසික්කොලොත් අපරාද. මෙව තේරුම් ගන්න ඕන. දන්සල් දෙනවා රට පුරා මං දැක්ක මගේ ජීවිතේ දැක්කේ මේ අවුරුද්ද තරන් දන්සල් දැක්කේ නෑ මං. බුදු අම්මේ දෙන ඇටි ඇලප කැවුම් ආප්ප රොටි තෝසේ වඩේ. පොලිසියෙන් දෙනවා දන්සල්. ඉස්සර පොලිසිය අපෙන් ගත්තා. දැන් පොලිස්කාරයෝ කාරයෝ කියන්න ොද නෑ පොලිසිය නිලධාරිවරු. ඉස්සරනම් පොලිස් කාරයෝ කියල නික දැන්ගේම කියන්න අනේ හොඳ දන්සලත් දෙනවා. මුස්ලිම් අය ඔය ගාල්ල පැත්තේ මන් දැක් අපේ සහෝදර මුස්ලිම් පින්වතු කාන්තාව එලියට එන්නෑනෙකුල් එගුලෝ සෞ කැඳ දෙනවා. මුස්ලිම් අය කංජී ඇදුවම රසයි. ඒගොලොන්ට ඒගොලු කැනෙ කංජී. එකන අර කංජිපානි කියලක කිටිය. කංජී සෞකංජී අරිම රායි ඒගොලු ඇදුවම. ඒගොල්ලො කාන්තාව බෙදනව හරී ලස්සනයි. ඔන්න මගේ රට ඕන එකයි. අපිටත් පුළුවන්න නෝම්බි දවස්වල නෝම්බි අරලා යන මුස්ලිම් අයට කැඳක් දෙන්න. පුළුවන්. බැරිකමන් නෑ පුළුවන්. අපිට කැඳ දුන්නා. අපිත් දෙනවා කැඳ. පොල් රොටි දෙනවා. අපිටත් පුළුවන් නත්තල් දවසේ රෑ 12ට පල්ලියක් ළඟ දන්සලක් දෙන්න. අපේ නවරාත්‍රී දවසේ රෑකට අපිට පුළුවන් නම් කෝවිලයක් ළඟ කණ්ඩ දෙන්න. ඔය මුං ඇට බත්තේම දාලා අදන්නේ මුෘතැන් කියන්නේ මුෘතැන් දානයක් දෙන්න දෙයියන්ට. දීලා අපිට දෙයියන්ට පින් දෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුව අපිට දේශනා කළේ හොඳට බණ ඇව්වාම එයා ගුණවත් වෙනවා.
මේ විකාර එපා, ආගංවාද එපා, ආගං අල්ලගෙන කෑගාන්ඩ එපා, දුෂ්ටවෙන්ඩ එපා, අනික් ශාස්තෘවරුන්ට නින්දා කරන්න එපා. සියල්ලෝ මොදක් කියලා තියෙන. සෑම ආගමක මොදක් කියලා තින. ඒකන මේ රට මෙච්චර ලස්සන. පල්ලිය, කෝවිල, පන්සල මේ ඇම එකකම කියන්නේ හොඳක්. වැඩීටියන්ට සලකපල්ලා, දුප්පතුන්ට අසරණයන්ට දීපල්ලා, සත්තු මරන්න එපා, සොරකං කරන්න එපා, මේවා අපිට කියල දෙනවා. ඒ නිසා මං කියන්න ඇම ආගමක එකයි කියලා ඒම මේ එකක් මගේ ළඟ නෑ. නමුත් සෑම දර්ශනයක් ආගමකට ගරු කරන්න ඕන. ඒ ශාස්තෘවරුන්ට අපි ගරු කරන්න ඕන. ඉන්දියාව කියනවානේ බුද්ධන්, යේසු, ගාන්ධි මේ තුන්දෙනා ඉපදුනේ අපි වෙනුවෙන් කියලා කවියෝ කියනවා. ඉන්දියාවේ ජනප්‍රිය සිංදුවක් තියෙනවා, කන්නදාසන් කියලා හිටියා ඉන්දියාවේ මා ලොකු කවියෙක්. එයා ලිව්වා චිත්‍රපටියකට බුද්ධන්, යේසු, ගාන්ධි. බුදුහාඳුරු යේසුස් වහන්සේ ගාන්ධිතුමා උපන්නේ දුප්පත් අපි වෙනුවෙන් කියලා කිව්වා. ඒ නිසා ආගං අල්ලගෙන වාද කරන්න එපා, ආගං වලට නිඳා කරන්න එපා. අපේ ආගම ලොකුයි, අරාගම පාලයි කියලා එහෙම බෙදන්න එපා. තමන්ගේ ආගමට තමන් ගරු කරනවා වගේ අනුන්ගේ ආගම් වලට ඇත්තු ගරු කරනවා. මගේ ආගමට කෙනෙක් බයිනකොට මට රිදෙනවා. ඒ වාගේ තමයි තවත් කෙනෙක් අදාන ආගමකට බයිනකොට ඒ ඇත්තන්ට රිදෙනවා. අත්තානං උපමංකත්වා දැන් පේන්නද මේ දවස්වල? සිද්ධාර්ථ කුමාරයාට දොස් කියලා ඉනා වෙලා කරපු එකේ විපාක දැන් ඉරේ. කාන්තාවක් කට පරිස්සම් කරගෙන හිටියා නම් ඇයි ඕම කතා කළේ? දැන් බලන්න විඳුණට ඒ අම්මා තාත්තා ඒ පවුල චුට්ටක් මොලේ පාවිච්චි කළොත් ඈ නූල් බැන්දේ නෑ, දෙයි කැපුවේ නෑ, වතුර දුන්නේ නෑ කියලා මා ලොකුවට පාස්ටර් කෙනෙක් මන් දන්නේ පෞගේ කාලේ මේ රටම කලඹෝලා. එයාට තිබුණානේ ඔච්චර බලයක් තියෙනවා නම් පාස්කු දවසේ අර මැරිච්ච ටික ඔක්කොම බේර ගන්න. එයා කොයි දිටි පාස්කු දවසේ? එයාලං ඔච්චර බලයක් තියෙනවනේ එයාගේ ආගම අදාන. අපි කාටවත් දොස් කියන්නේ නෑ. එහෙම කරලා අනුන්ගේ ආගම් වලට නිඳා කරන්න එපා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සෑම දෙනාම සූපත් වේවා. සෑම ආගමක්ම සියලු දෙනා. දැන් බලන්න ඩුබායි. ඩුබායි වල ඉඳලා කෙලින්ම ගියාම ඔමාන් දිගට යන්නයි තියෙන්නේ. මුස්ලිම් රටවල්. අපි වෙසක් භක්ති ගීත කිව්වා, වෙසක් කූඩු තරඟ කළා, සීල සමාදාන කළා, දන් දුන්නා, දන්සල් දුන්නා. මොන තරම් එකමුතුද බලන්න. කාගෙන්වත් ප්‍රශ්නයක් නැහැ. කිසි කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් උනේ නැහැ. අපේ රටේ තේමයි. අපි කාටවත් ප්‍රශ්න දාන්න යන්නේ නැහැ. අපිට ඕනේ එකමුතුකම. කම්මුතු වෙන්න එපා. අපි කම්මුතු වෙලා කෑව බැට කොච්චර මැරුණද, මොන තරම් ජීවිත අබ්බගත වුණාද. අපිට ඉදිරියට ඕන නැහැ. ආගම මුල් කරගෙන ભેද වෙන්න එපා, බින්න වෙන්න එපා. කට තියෙන පළියට වාචාලකම් කියවන්න එපා. තවත් ආගමකට නිඳා කරන්න එපා, අවමන් කරන්න එපා. ඒ ආගම් වලයි ඉතරිදිනවා. එහෙම වුණාම ප්‍රශ්න මතුවෙනවා, ගැටලු ඇති වෙනවා, ඊළඟට මූණ බලන්න බෑ, ඊළඟට නිකං කෝලාල. එයිනම් දැන් ඉන්න තරුණ ළමයි ආවේග සීලි වැඩි, ආවේගයි. කරලා ඉවර වෙලා තමයි බලන්නේ මොකද්ද උනේ කියලා. එතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඒ නිසා කිසිම ආගමකට, කිසිම ජාතියකට,
අවමං කරන්න එපා. ඔක්කොම හොඳට ගියා, සියල්ලෝම සූපත් වේවා. පා ඇති පා නැති, දෙපා ඇති සිව්පා ඇති බොහපා ඇති, ඇසට පේන ඇසට නොපෙනෙන, ළඟ ඉන්න දුර ඉන්න, ස්ත්‍රී පුරුෂ ගී පැවිදි, ඈත ඉන්න ළඟ ඉන්න, ඉපදිච්ච ඉපදෙමින් ඉන්න, මේ සියලුම දෙනා. සබ්බේ සත්තා, උඩ ඉන්න යට ඉන්න පියාඹන පීනන, වනේ ඉන්න ගොඩබිමෙ ඉන්න සියලුම සත්තු, මං වගේම මං කැමති නෑ ලෙඩ වෙන්න. මං කැමති නෑ මට කවුරු හරි කරදර කරනවට. මං වාගේම කිසිම දුකක් කරදරයක් නැතුව සියලුම සත්වයෝ, මහන්තාව අලිවාගේ සත්තු, දීගාව පිඹුරුවාගේ සත්තු, තුලා කොට සත්තු, මජ්ජිමා අපිවාගේ සත්තු, තූලා ඔය මීෝවාගේ සත්තු, අනු බොහොම පුංචි සත්තු, මේ සෑම සතෙක්ම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මෙන්න මේක තමයි මෛත්‍රිය, මිතුරුකම. ලෝකෙම මිතුරු වුණොත් ලෝකෙම ඉන්න සියලුම දෙනා මිත්‍රයෝ. මිත්තානි සංස කියලා සූත්‍රයක්ම බුදුහාමුදුරු දේශනා කළා. මිත්‍ර බව, මිතුරුකම. නබජේ පාපකේ මිත්තේ අසුරු කරන්න එපා. පෞකාරයෝ, මෝඩයෝ, ගොන්නු අපි විනාසයි. බජේත මිත්තේ කල්යාණි. කල්යාණ මිත්‍රයෝ භජනය කරන්න, ආශ්‍රය කරන්න, ඇසුරු කරන්න එයා දිනු වෙනවා. බජේත මිත්තේ කල්යාණි. බජේත පුරිසුත්තමේ. පුරිස උත්තමයෝ ඉන්නවා, උත්තම පුරුෂයෝ ඉන්නවා. නැතුවා නෙමෙයි මේ ලෝකේ ඉන්නවා. ඒ අය ඇසුරු කරන්න. එතකොට වරදින්නේ නැහැ. දැන් මංගල කරුණු මොනවාදයි කියලා විමසූ දෙයියට බුදුහාඳුරු මුලින්ම කිව්වේ මොකද? චතුරාර්ය සත්‍ය කිව්වේ නැහැ. මංගල කරුණු හැටියට උනාසි වදාලේ, අසේවනාච බාලාන. දියුණු වෙන්න ඕන නම් බාලයෝ ඇසුරු කරන්න එපා. නබජේ පාපකේ මිත්තේ. තමනුත් වැරදි කර කර අනුන්වත් වරදට පොළඹවන අසත්පුරුෂ, කළගුණ දන්නේ නැති උන් ඇසුරු කරන්න එපා. එයා පිරිහෙනවා, එයා විනාශ වෙනවා. මංගලං, මංගල කරුණක්. බජේ මේ අසේවනාච, ආශ්‍රය කරන්න එපා. පඬිතු ඇසුරක පඬිතානංච සේවනා. තමන්ට වඩා බුද්ධිමත්, තමන්ට වඩා කරුණු කාරණා දන්න, පවට ලැජ්ජ, පවට බය ගුණ ධර්ම තියෙන කෙනෙක් ඇසුරු කරන්න එයා දිනනවා. එහෙම කෙනෙක් නැත්තං ඒක දල්ලං කෛරා, තනියෙන් හිටපං. හොඳ සත්පුරුෂයෙක් නැත්තං තනිකඩ විටපං. ඒක සැපයි. අසත්පුරුෂය ඇසුරු කරන්න එපා. බාලය ඇසුරු කරන්න එපා. පව්කාරය ඇසුරු කරන්න එපා. විනාශ වෙනවා, විනාශ වෙලා යනවා. එහෙම වෙච්ච ජීවිත අපි දැකලා තියෙනවා.